දෝෂණය වංචාව ඩාස්තිය, අක්‍රමිකතා සහ කාරක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්.. අදලියන්නේ හාරසිය පනස් නම වැනි ටෙලිවැැකිය. අද ටෙලිවැැකී ආරම්භ කරන්ට වෙන්නේ ජනපති රනිල් වික්‍රමසිංහගේ රාජහසන කතාාවෙන් හොඳේ ඔවු රාජාසන කතාවෙන්. කතාවේ මේ සාහිත්‍යමේ ආටෝප සාටවපා අනුවනම් හරිම ලස්සනයි හොඳේ හරිම ලස්සනයි. රාජපක්ෂලා උල්කාපාත වේගෙන් කඩාාවට්ටපු ආර්ථිකය වික්‍රමසිංහලලා රොකට් වේගෙන් ආපහු උඩ ඇරිියලුනේද. එතකට දැන් අපේ ආර්ථිකේ කොහෙද තියෙන්නේ රොට වේගෙන් උඩගේ. හොඳේ කවරුහු කතාව ලියප කෙන ಹොද්ද සාහිත್්‍යේ කාරෙක්. මොකද මේ. උල්කාපාත වේගෙන් වැටනුව එකක් අයයේ රොකට් වේගන් උඩාරිනක ලේසි පහසු පුත්‍රයෙකුට කරන්ට පුළුවන් වැඩක්කෙමනෙ වෙයිනේද. සාමානයෙන් උල්කාපාත කියන්නේ ඔය අභ්‍යවකාශයේ සිට පෘතිවයට වැටන පාශාන වලට. අභ්‍යෝකාශයෙන්දලා පෘතිවයට වැටන පාශාන වලට. වායුගෝලියයට ඇතුළුවන විටම මේ ගර්ෂණය පීඩනය සහ වායුගෝලිය රසායිනික ක්‍රියාදා මිනිසා. ගිනිි බෝලයක් බවට පත්ව නොහොන්දේ. රාජපක්ෂලගේ දේශපාලනය විසින්, ආර්ථිකේ ගිනි බෝලයක් බවට පත්කරලා පොළවට කඩාවට්ටලා අවසන් හොන්දේ ඒකෙ අයි කියන්ට දෙයක් නඒක හරි. ල් පෝලිමයි ෑස් පෝලිමයි නැති කලා කියලවත් ඉතින් මේ නයගෙවන්නේ නැතිව හොඳට මතකතියාගන්නට හරිද තාම අපි නයගෙවන්නේ නෑ නයගෙවන්නේ නැතිව මේ සංචිතය ඇමරිකානු ඩොල බිලියන හතරයි දසම හතරක් වුණා කියලවත් අය රොකට් වේගෙන් උඩ ගේාර්ථික ඇත්තියෙනවා කියලා ලි්ව කෙනාව ඇත්තටම රොකට්ට එහෙක පටෝල හන්ඳටයවන්ට වටිනව හොන්දේ මේ කතාව ලියපු කෙනා සමහර විට මේ රොකට්වේගේ කියලා හිතාන ඉන්නව ඇති මත ද අපිමිය අර පොඩි ් කටදාසි රොකට අර කරදාසියක් නවල්ලා හදදලා නේද උඩගහල්ලා සතුට වුණ දවස්නේද. ඔහ ඒවට මේ අපේ ගංවල් නම් අපි පොඩිකාලිකි වේ පියාමන වවුලො කියලා හොඳදේ පියම්බනවුල කියලා අර මේ හතරාතේ ගිහිල්ල කොහ ෝ වැටන කරදාසිපලේන් වගේ වනේද මතකද අපි ආර්ථිකය රොකට් එකක් වගේ උඩට ගියානම් උඩට ගත්ත නම් ඇමරිකානු ඩොල බිලියන අනුව එක මහා නයකන්ද ගවන්ට අත්තින් දැන් ඔ අතර සැලස්මක්තිෙන්ට පායනේද. ඇ පති රනිල්ම තමන්ගේ කතාවෙදි කියනවා. අපේ සමස්ත නය ප්‍රමාණි ඇමෙරිකානු ඩොල බිලියන අනුව එකක්ලු. එවගේම ජනපති තමන්ගේ කතාවෙදි කියනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අප අපටම පහනක් වියයුතු වෙලිබ්. අප අපටම පහනක් වියයුතුයි කියලනේද. අපත්න් මේ ටෙලිවැකිවලින් කියන්නම එක තමයි. පාර්ලිමේන්තුවට පුළුවන්න්නම් එහි ඉන්න අයට පුළුවන්න්නං තමා තමාටම පහනක්වෙන ආකාරය අපට පෙන්වන්න, තමා තමාටම පහනක් වෙනාකාරේ අපට පෙන්වන්න නේද. සියලුම තමතමන්ගේ සුකෝප බෝගේ වාහන අයින් කරලා තමතමන්ගේ මහා වියදම් කන්දරාව තම තමන්ම කපාගෙන නේද. ඒමනගතින් මේරටට මුණ තරම් පහන් පත්තු කරන්ට පුළුවන්ද නේද. මෙ පාලකින් අප අපටම පහනක් වෙන්නකිවට උදලා එල්ිය බලන්නේෙත් අපේ පානිින් හොඳේ. ඒකඇනි රටවසියගේ පහනින් එලිය බලන පාලකන්ට ඇත්තටම, අප අපටම පහනක් වෙන්ට කියන්ට කිසිදුූ සදාචා රත්මක අයිතියක් නෑ කියලා මතක් කරන ොහොදේ කොහම වුණත් ජනපතිගේ මේ කතාාවලියපු කෙ නට අපට කියන්ට තියෙන්නේ මේක යන්නෙක හෙද මල්ලෙ පොල් වගේ කතාවක් කියලයි. එක තැනක කියනවා එක්දහස් නවසේ පනස් ගනන්වල සිට අපි කළේ නය වෙන එකළු. පාලකයින් නයගන්න පුරදුනාාළු ජනතාවත් නය ආර්ථිකේටම හැඩ ගැසුනළු ල් නිකම් දෙනවා විදුලුබිලට සහන දෙනවා පරි වැඩි කරනෝ රැකයා දෙෙනවා ආදි පොදුද දීලා බලය අර්ගෙන ඒවා ඉෂ් කලේ නයි වෙලාලු ඔන්න අහ ගන්ටකු. එක්දහස් නවසය පනස්ගණං වලින් පස්සේ අපි කළේ නෑවෙන එක. හැම දේටම නෑගන්නක පාලෙකු නෑගන්න පුරදදුදන ජනතාවත් මේ නෑය ආර්ථිකයට හැටගැහුන්න ල් නිකම් දෙනෙනවා විදුලිබිලට සහන දෙෙනවා පඩි වැඩි කරනවා. රජේ රස්සා ලක්ෂ ගණන් දෙනවා ඔන්න ඔයයාගේ මැතිවන්න පොරොන්දු දීලා බලයට පත්තුනාම ඒවා ඉෂ් කලේ නය වෙලා. දැන් මෙහෙම කියපු ජනපතිආයේ ඒ ක. ඇතුළෙම වෙන තැනක මෙහෙම කේනෝ. මේ වසරෙදිී අස්වැැසුම රහා ලක්ෂ විසිහතරක ජනතාවට ප්‍රතිලාබ දෙෙනවාලු. එකනන්තාවව කමක් නෑැකේීමකු. අඩු ආදායම්ලාබී ජනතාවට සහනයක් ලෙසයි. ක් පව්ලකට සහල් කිලෝ විස්්සගානිී උත්සෝ සමදිී බෙදලා දෙෙනනවලු නේද. අතන හාල්බෙදපුූ ඉතිහාසයට බයිනවා. ඒ බැනලා ආපහු හාල් බෙදනවා කියලා කියනවානේද. පුදුමයි! අහගන්ටකු! මේ වසරේද අස්වැසුම හර ලක්ෂ විසි අතරක ජනතාවක ප්‍රතිරාබ ලබාදීමට අපේක්‍ෂා කරනවා. මේසා විශාල ප්‍රමාණයක්. මුදල් සානාධාරයක් අපේ රට ඉතිහාසේ. කිසිම කාලෙක ලබාදී නෑ. හඩුආදෑම් ලාබී ජනතාවට සහනයක් වශයෙන් එක පවුලකට සහල්කිලෝ විශස්සක ප්‍රමාණයක් එලබෙන උත්සව සමය ලබා දෙන්නවා. ඔන්න ඒ කියන්නේ උත්සෝ සමේද හල්කිිල විස්සගණන දෙන ඔලුනද දැන් ඔබට තේරෙනවාද මේ කතාව යා දෙක නොරත රථ වගේ කියලා නේද. හරියට බටර්කෙක් මාලු ඇම්ඹුල්තියල්වල අනාගෙන කනාවගේ කියලා තේරනුවාද නේද මේ තමයි අපේ දේශපාලලක්නන්ගේ කතා. මේ කතාවලට අප දිගින් දිගටම රැවටෙනවාද. එහෙමත් නත්නම් මේවා බුද්ධිමත්තු විම සල බල්න අධිකලා අද ටලිවැැ කියිය ඔබෙන් ප්‍රශ්න කරන.